සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කටුබැද්ද පදිංචි නිමල් ගුණරත්න මහත්මාත්, මල්කාන්ති ගුණරත්න මහත්මිය ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒතරේ පින්නතුන්ගේ ආරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. අද මේ දේශනාවට මාතෘකා විදියට ලැබිලා තිබෙන්නේ චිත්ත සමාධිය ඇති කරගෙන කර්මයේ කර්මඵලයේ පිළිබඳව යම් කෙනෙක් අවබෝධ කරගෙන ජීවිතේ සංසිඳිලා යන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ භාවනාවත් පාවිච්චි කරලා කොහොමද නිවෙන්නේ කියන එක ගැනයි දේශනාවෙන් විමසලා තිබෙන්නේ. ඒක මේ නිවන් අවබෝධ කරගන්න කැමති කෙනෙකුට ලොකු යහපතක්. ඉතින් ලංකාවේ බහුතරයක් දෙනෙක්ගේ ජීවිත ඇතුලේ එහෙම අවබෝධයට අදාළ හැඩයක් නැහැ. ඒ අවබෝධයට අදාළ හැඩයක් නැහැ. ඒතර හැඩේ නැත්තේ ඒ අයගේ දුර්වලතාවයක් නිසා. හොඳට බලන්න ඕගොල්ලන්ගේ පවුල්වල අය දිහාම, ඒගොල්ලෝ අවිද්‍යාව මොකද්ද කියලා දන්නේ නැහැ. සංස්කාර මොනවද කියලා ඇහුවොත් බිම්බලා ගණ්ඩයි වෙන්නේ දැනුත්. විඥාණය කියන්නේ කොමක්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. නාම රූප මොනවද කියලා ඇහුවොත් දන්නේ නැහැ. ආයතන කියන්නේ මොනවද කියලා ඇහුවොත් එයා කියයි මේ රෙදි හදන ආයතන තියෙනවා, ඇඳුම් හදන ඒවා තියෙනවා, ගෑම හද ඕවා කියයි. ආයතන කියන්නේ මොනවද කියලා ඇහුවොත්, ඊට පස්සේ ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ස්පර්ශයෙන් හට ගන්න වේදනාව මොන වගේද කියලා දන්නේ නැහැ මොකක්වත්. තණ්හාව කොයි වගේද කියලා දන්නේ නැහැ. උපාදානී වෙනවා කියන්නේ උපාදානී උපාදානී කියලා මේ ධර්මීය වචන ඇතුළේ මොකක් දන්නවද ඒක කියලා දන්නේ නැහැ. ඊට පස්සේ භව කර්ම රැස් වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ජාතිය මොකක්ද දන්නේ? ජාතිකෝ සිංහල දෙමළ මුස්ලිම් ඕකනේ ජාතිය කියයි. ජාතිය නිසා ජරා මරණ හට ගන්නවා මොකක් දන්නේ නැහැ. එතකොට මොනවද දන්නේ බෞද්ධයෝ? මොකුත් දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසානේ මේ විකෘතිය. පෞගාල මම ගියා මේ දුර බණකට පොසොන් එකට එනකොට මම මේ පාරක් වැරදිලා අපි තැන් දෙකකදී අපේ වාහනේ නතර කරන්න ඇහුවා. පාරක් වැරදිලා ඇහුවා. හරි අහිංසක මිනිස්සු. ඒ කියන්නේ මේ බොහොම ගම්වල බොහොම දුෂ්කර අහිංසක මිනිස්සු. ඔය කන්ද කැටිය පැත්තේ බදුල්ලේ එතනින් ඔය මාලියද්ද කියලා ගමක් තියෙනවා. එකෙන් උඩට මම එන ගමන් ඒ පාරේ ඉන්න මිනිස්සුන්ගේ මම ඇහුවා මේ පාර පොඩ්ඩක් වැරදිලා. ඒ මිනිස්සු දන්නේ මොකක්වත්. හරියට ජීවිතේ ධර්මයක්. හේතුව ඒක හොඳට පේනවා පොසොන් දවසේ. අවුරුදු 25-30 ළමයි ඔක්කොම බීලා පාරේ. ඊට පස්සේ මේ පොසොන් එක වෙනුව මම බැලුවා මිනිස්සුත් එකතු වෙලා ඉන්න හොල්මන් මන්දිරයක් හැදුවලු. ඕන බෞද්ධයාට තියෙන ටික. ඒගොල්ලෝ කියනවා අපි මේ හොල්මන් මන්දිරයක් හැදුවා ඒකට මේ යන්නේ. මේ අඩි මේ සාමාන්‍යයෙන් මේ කිලෝමීටරින් කිලෝමීටර හොල්මන් මන්දිර හදලා. මම දන්නේ කොහොමද ඒක මේ බෞද්ධ සමාජයට ආවේ කියලා. ඒ වගේ විකෘති දේවල් වෙසක් එක වෙනුවෙන් පොසොන් එක වෙනුවෙන් කොහොමද මිනිස්සු අතරට ආවේ කියලා අපි දන්නේ නැහැ. කවුරු හරි මෝඩ මිනිස්සෙක් කරපු වැඩක්
පුරුද්දට ගිහින්. කවදාවත් ඒ වගේ ලාමක දේවල් කරන්න එපා. බෞද්ධයන්ගේ ඒක බුදුරජාණන් වහන්සේට කරන මහ විශාල ගෞරවයක්. ඒක මේ බුද්ධ පූජාව දිනපතාම බුද්ධ පූජාව තියලවත් ඒක යට කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේට කරන විශාල ගෞරවයක් තමයි වෙසක් එක වෙනුවෙන් හොල්මන් මන්දිර හදන එක. හොල්මන් මන්දිර නෙමෙයි බෞද්ධයන්ගේ තව විකාර වැඩ ගොඩාක් තියෙනවා. පොසොන් එක වෙනුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩි එක වෙනුවෙන් ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ණය පියවනවා වෙනුවට මේ හොල්මන් මන්දිර හදලා දැක්ක නේද? පහුකල් ප්‍රවෘත්ති වලට කිව්ව නේද? හොල්මන් මන්දිර කියලා જાතියක් හදලා මිනිසු මේ විකාර වැඩ කළා කියලා. ඒ වගේ ඒකෙන් තේරෙනවා ලංකාවේ මිනිසු ධර්මයේ දන්නේ නැහැ. ටික දෙනෙක් දන්නවා. උවමනාව තියන අය ඉන්නවා. දැන් සුළු පිරිසක් ඉන්නවා හරිය උවමනාවක් තියෙනවා. දැන් බලන්න අර වගේ දැන් අර කන්ද කැටිය වගේ ප්‍රදේශයක එතකොට මේ මාලියද්ද කියන අන්තිම දුෂ්කරයි. එතනින් උඩට යනකොට ඒ පාර දිගේ උඩට යනකොට ඒගොල්ලන්ට තිසරණේ නැහැ. තිසරණේ නැහැ. නැත්තම් මිහිඳු මහරහතන් වහන්සේගේ නාමින් මේ හොල්මන් මන්දිරයක් හදලා වට වෙලා රකුබොයිද? බොන්නේ නෑනේ. එතකොට එන අපිට එකක් තේනවා තිසරණේ නැහැ. සීලේ නැහැ. මෛත්‍රිය ඇත්තෙම නැහැ. උපේක්ෂාව කොහොමත් නැහැ. ආර්ය ශ්‍රැංග මාර්ගය දන්නෙත් නැහැ. ඉතින් මේ මිනිසුන් මොනක්ද නැ තියෙන්නේ? පාංශකූලෙ විතරයි. පාංශකූලෙ විතරයි තියෙන්නේ. කවුරුරි හාඳුලා දෙන්නේ තුන්දරින් ගෙනල්ලා පාංශකූලෙ දෙන බොහොම දුර්වල බෞද්ධයෙක් තමයි අද ඉන්නේ. හරි දුර්වලයි. මේ කාලෙහිම මිහිඳු මහරහතන් වහන්සේ ආවොත් එහෙම මේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා නම් කෙලින්ම අඹවණින්ම ආය අනිත් පැත්තට හැරිලා යන්නේ. ආයි මේ පැත්ත මේ බලන්නේවත් නැහැ 15වත්. එච්චර දුරුවල මිනිස්සු ඉන්නේ. ඉතින් මගඵලලාභීන් බිහි වෙයිද? බිහි වෙන්නේ නැහැ. ඇයි මාර්ගඵලලාභීෙක් බිහි වෙන්නේ? ප්‍රතිපත්තිය තුලනේ පින්වත්නි. මාර්ගඵලලා පින්වත්නි මේ බණ අහන කිසි කෙනෙක් ඒවට උදව්වක් දෙන්න එපා. කිසි කෙනෙක් ඒවට අනුබලයක් දෙන්න එපා. ඒකට විරුද්ධ වෙන්න. ඒකට විරුද්ධ වෙන එක අභ්‍යන්තර කනස්සල්ලක්, අභ්‍යන්තර මානසික වියවුලක් හදාගන්න නෙමෙයි. ඒකට විරුද්ධ වෙන්න කියන්නේ මේ ඒගොල්ලොත් එක්ක ගැටුමක් හදාගන්න කියලා නෙමෙයි. අනුබලය නොදී ඉන්න. ඒකම තමයි විරෝධය. අනුබලය දෙන්න එපා. මම දැන් මේ පොසොන් දවසේ ගියා බණකට. පොසොන් එකට පහුවෙනද බණකට ගියා. ලංකාවේ මිනිස්සු මේ සමහර දන්සල පටන් අරගෙනත් නෑ. කිලෝමීටර් භාගයක් විතර පොලිම. එතකොට එහෙම පිළිවෙතක් නැහැ. ඉස්සරහටත් එහෙම නැති වුණොත් අපි වැටෙන විදිහ අපි දන්නෙත් නැහැ. අපි කොහොමද වැටෙන්නේ කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා අපි හැමදාම වණේදි කියන ලස්සන දෙයක්. මොකද මේක රහතන් වහන්සේලාගේ මහ පොළොව. මේ මහ පොළොවේ මේ පසමත වැඩියේ රහතන් වහන්සේලා මේ හැම බිම්මංගලකම රහතන් වහන්සේලාගේ සේයාව වැටිලා ඇති. ලෝකේ කොහෙවත් එහෙම නැහනේ. පින්වත්නි කොච්චර ඉපදෙන්න තැන් තිබ්බද? මෙහි ආවේ ඇයි? කොච්චර අපිට උපදින්න තැන් තිබ්බද? කූඹි ගුලක් ගත්තොත් කෝටි ගණන් ඉන්නවනේ කූඹි. පොඩි භූමියක කූඹි ගණන් නේ කරොත් ලෝක ජනගහනයට වඩා වැඩි. දැන් පහුගිය කාලේ දේශනාව කරා මහා මුහුදේ ජීවීන් ගැන. මහා මුහුදේ හතරෙන් තුනක් වතුරනේ තුනේ. එතකොට ඒ වගේ ප්‍රමාණික වතුර නම් මුහුදේ කොහොම ඉන්න ඕනද ජීවීන්? ඒ කොහෙවත් යන්නේ නැතුව මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා ඒත් හතර වටේට යන්නේ නැතුව මේ කාම සුගතියෙත් බුද්ධ වචනේ ඇහෙන තැනක ප්‍රතිසන්දිය පිහිටියේ නම් නිකන් නෙමෙයි. මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා මනුස්ස ලෝකෙත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ උණුසුම ලැබලා පිරිණිවි ගියපු රහතන් වහන්සේලාගේ භූමියට ආවේ නිකන් නෙමෙයි. මේක නොවටිනා තැනකට දැම්මොත් ආයේ මෙබඳු තැන කවදාවත් අපිට අපේ කතාව ලියවෙන්නේ නැහැ. කල්ප ගානකට මේ අවස්ථාවට ඔයගොල්ලෝ පයින් ගැහුවොත් හැම කෙනෙක්ම මේක අහගන්නේ කොහොඳයි.
මේ ලැබිච්චව මනුස්ස භූමියේ ලැබිච්ච එකක් දුර්ලභ නෑ. මනුස්ස ලෝකෙත් කොම දුර්ලභයි තමයි, ඊට වඩා අතිශය දුර්ලභ එකක් අපිට හම්බ වෙලා තියෙන. ඇයි රහතන් වහන්සේලාගේ පිළිසරණ යටතේ මේ මහ පොළොවේ මේ වැලි කැටේ උන්වහන්සේලාගේ සෙවණින් මැසී ගියා. මං හිතනවා මේ මහ පොළොවේ කිසිම බිං අඟලක් නැතුව ඇති රහතන් වහන්සේලාගේ පාදස්පර්ශේ නොලබපු, රහතන් වහන්සේලාගේ හෙවණැල්ල නොවැටුණු දහස් ගාණක් ලක්ෂ ගාණක් රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. එහෙම රහතන් වහන්සේලා බිහි වෙච්ච ලෝකේට භාගතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රවර්ධනය කරන්න තරම් අවබෝධයේ පදනම් වෙච්ච ධර්ම විනය සංඛ්‍යාත ආර්ය මහා සංඝයා රහතන් වහන්සේලා වැඩ හිටිය. එහෙම තැනකට ඇවිල්ලා අදත් මේ නිර්මල බුද්ධ වචනයට සාධනීය අර්ථයක් එකතු කරන්න පුළුවන් විදිහේ ධර්ම කතාව කන වැටෙන එහෙම තැනක ඉපදුනේ අහම්බකින් නෙමෙයි. ඒ නිසා මේකට ඔය ඇත්තෝ පුදුම තරම් වටිනාකමක් දෙන්න ඕන. දරුවන්ට වටිනාකම දෙන්න එපා එච්චර. මොකද දරුවගේ හේතුඵල යාගිතු ඇතුලේ හැසිරෙන්නේ. මුණුබුරාට දෙන්න එපා එච්චර වටිනාකමක්. තව පරම්පරාවකට වටිනාකම් හදන්න එපා. එතකොට යාළට මොනවා වීදි කියලා අපින් අහන්න එපා. මොකද ඒගොල්ලන්ගේ ඇතුලේ කර්මය හැසිරෙනවා. ඒ ඔයාලා ඒ දිහා බැලුවේ නැහැ කියලා, ඕගොල්ලන්ගේ ඇහැයි පැත්තට යොමු නොවුනා කියලා, යාට වෙන යහපතක් යොමු වෙලත් යහපතක් නැහැ නේ. යොමු වෙලත් යහපතක් නැහැ. හොඳට බලන්න මිනිස්සු දිහා. එතන මට මේ පහුගිය දවස්වල මේ මහත්යෙක් හම්බුණා ඊයේ. ඒ මහත්යා කොයි වෙලාවෙත් ෆෝන් එකේ. මං ඇහුවේ ඇයි ඔච්චර කියලා. එතකොට එයා කිව්වා මේ ෆෝන් එකේ කියන්නේ මේ කෝල් එක. කොයි වෙලාවෙත් කෝල් එකේ. එතන මං ඇහුවා ඇයි ඔය මහත්තයා කොච්චර වෙලා කොයි වෙලාවෙත් ඔය කෝල් එකේ ඉන්නේ කියලා. මේ සාමාන්‍ය මැදිවිය පහුවෙච්ච කෙනෙක්. ඒ කියන්නේ කෝල් මං ඇහුවා ඇයි කියලා. යාට මට තේරුණා යාට වැදගත් කෝල් එනවා දිගට දිගට. මම ඇයි කියලා. ඊට පස්සේ කිව්වා හොඳ ඉගෙන ගත්ත කෙනෙක්. එතන එයා කිව්වා මම මේ රට යන්න උත්සාහ කරන්නේ මේ මට ඉතින් විවේකයේ හරි මට මේක හරියට කල්මනාකරණය කරගන්න බැරි වුණා. දැන් ඉතින් අපේ දරුවන්ට මොකක් හරි යහපතක් කරන්න ඕන. මං කිව්වා වයස කීයද? 50යි. ඉතින් මං කිව්වා මෙච්චර කල් ගියයි ඔය වැඩේට. ඊට පස්සේ කොහොමද ඉතින් කරන්න දෙයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ පහ වුණා ඉතින් කියලා. මං කිව්වා ධර්මයේ ගැන මොනවද දන්නේ? මොකුත් දන්නේ නැහැ. කතා කරා කතාවක් සම්පූර්ණ දේශපාලන පක්ෂයක් ගැන. ඒ කතාවේ තිබ්බේ දේශපාලන පක්ෂයකට ගරහන කමක් ගැන. ඉතින් මං කිව්වා ඔය මහත්තයා තිසරණී ගැන මොනවද දන්නේ? භාගිතුනාස ගැන මොනවද දන්නේ? ධර්මී ගැන මොනවද දන්නේ? සංඝයා ගැන මොනවද දන්නේ? රහතන් වහන්සේලා ගැන දන්නේ මොනවද දන්නේ? ප්‍රතිපත්තිය ගැන දන්නේ? මාර්ගඵලලාභින් ගැන දන්නවද? දන්නේ. එතකොට ඒ මොකක්වත් දන්නේ. දැන් එයා ඉන්නේ හරි සනීප ජීවිතයක්. දැන් එහෙට ගියාම හම්බෙයි කියලා. හංගියපු අයගෙන් අහලා බලන්න කොහම්බෙලා තියෙනවද කියලා. කවදාවත් සම්තෘප්තිමත් වෙන්නේ නැහැ මේ ජීවිතේ. කරන්න එපා ඒක. ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න අයගෙන් අහන්න සම්තෘප්තිමත්ද කියලා. කෙලෙස් කාමභෝගී ජීවිතය ඇතුලේ සම්තෘප්තිමත්ද කියලා කාමභෝගී ජීවිතයේ ගෙවන අයගෙන් අහන්න. සම්තෘප්තිමත් නැහැ. ඕගොල්ලෝ හිතන්න එපා මුණුබුරෝ දැකලා ඒගොල්ලන්ගේ ජීවිත සම්තෘප්තිමත් කරගන්න කියලා. කවදාවත් එකට යන්න එපා අතාරින්න පින්වත්නි. එහෙම අතෑරියා කියලා ඕගොල්ලන්ට වෙන අයහපතක් නැහැ. දරුවට වෙන අයහපතකුත් නැහැ. ඇයි? මම මගේ ඇතුලේ හැසිරෙනවා මා තුල ගොඩනැගිච්ච අபிසංස්කාර, දරුවා තුල හැසිරෙනවා යාගේ අபிසංස්කාර, මුණුබුරාගේ හැසිරෙනවා යාගේ අபிසංස්කාර. ඒකට අභියෝග කරන්න බෑනේ. ඒ නිසා මේ ලැබුණු ජීවිතය ඇතුලේ ඕනතරම් දරුවෝ නලවලා ඇති, මුණුබුරෝ නලවලා ඇති, සසර මුණුබුරෝ ඕනතරම් ලැබිලා ඇති. කොච්චරනම් දහස් ගාණක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් දරු මුණුබුරෝ නලවලා ඇති අපි. ඔබයි මායි අපි දෙන්නම. අද කෝ කවුරුත් නැහෙනි. මතකයකවත් සිතුවිල්ලක්වත් තියනවද? නැහැ. එහෙමනම් ඒ සිත ඒ නිසා ඒක ඇතුලේ වටිනාකම් දෙන්න එපා. වටිනාකම් දෙන්න එපා. ඕනෑවට වඩා වටිනාකම් දෙන්න එපා. ඉතින් එහෙම වටිනාකම දුන්නොත් අමාරු වැටෙනවා. ඒ වටිනාකම දෙන එක ඇතුලේ පින්නත්ටි ඔගොල්ලෝ ඒක කරුණාව පැත්තට දාන්න එපා. දැන් මට ඒක තරුණේ කිව්වා
එක්තරා ස්ත්‍රියකගේ කරුණාව ගැන. එයා මේ ආදරය කරපු එක්තරා තරුණියකගේ කරුණාව ගැන. මොකක්ද කරුණාව? ඒ තමයි දැන් සමහර තැන්වල සත්තු දැක්කහම ඒ සත්තුන්ට පුදුමාකාර මේ ඇතුළේ එනවලු කරුණාවක්. තමන්න කන්ට ගත්ත ටික වාහනේ නතර කරලා දානවලු. පැය ගණන් ඊ බල්ලන්ගේ ඔළුව අත ගගා ඉන්නවලු. වීදි සත්තු ඉන්නේ. වීදි සත්තුන හරී කරුණාවක් කිව්වා. බලන්න එයාගේ කරුණාව මන්නම් දැක්කේ නැහැ. එහෙම කරුණාවක් ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ඒක එහෙම නිමී ඇතුළට ගන්න ඕන. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ඒක ඇතුළට ගන්න ඕන කොහොමද? බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා අර තමන් කඳ දැම්මාම පස්සින් එන සතාව දකින්න ඕන මාරපාක්ෂික බලයේ විදියට. ඇයි ඒ සතා කෙරේ අපි තුල අපේ හිතේ උපදිනවා නම් යම් චන්දරාගයක්, ඒ චන්දරාගයමයි මගේ සසර නැවත භවය හදන්නේ. එතකොට ඒක ධර්මාර්ථය ඇතුලේ කරුණාව නෙමෙයි, ඊට වඩා ගැඹුරුයි කරුණාව. කරුණාව තිබ්බේ අපේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවක් තිබ්බේ. අවබෝධය කරා යන්න පුළුවන් කෙනාව ලුහු බැඳගෙන ගියේ ඒ අවබෝධය වෙනුවෙන්, භවය ඇතුළේ වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා පින්වත්නි, ඕගොල්ලෝ ඕගලගේ ජීවිතය ඇතුළේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කියව ගනිද්දී ඕගොල්ලෝ බුද්ධ ශාසනයේ වචන ඕගොල්ලන්ගේ කෙලෙස් සහගත ලෝකය ඇතුළේ සාධාරණීකරණය කරනේ දේවල් වලට පාවිච්චි කරන්න එපා. ඒ නිසා ඕගොල්ලන්ට තියෙන දරුවා ගැන අධික රාගයක්, මුණුබුරා ගැනත් රාගයක් තියෙන්නේ. නෑ ඉතින් යුතුකමට මම අල්ලගෙන නම් නෑ, මං ඉතින් මේ දරුවන්ට උදව්වකට මේ කරන්නේ කිය කිය වයසට ගිය අම්මලා ඒක සාධාරණීකරණය කරගන්නවා. ඒකට කියන්නේ වංචක ධර්ම කියලා. කිසිදු අයරකින් සාධාරණීකරණය කරන්න එපා. ඕගොල්ලන්ට ළඟදි ජීවිතය අතහැරෙනවා දන්නේ අපි එක වෙලාව කොතනද කියලා අපි දන්නේ. අතහැරින්න කලින් ප්‍රතිපත්තිය හදාගන්න. ප්‍රතිපත්තිය හදාගන්න. මේ ජීවිත හැරමිටියෙන් යද්දි යුතුයකම් කරන්න ලෑස්ති වෙන්න එපා. හැරමිටියෙන් යද්දි මොන යුතුයකම්ද? එතකොට මේ ඒ වගේම තමයි හැරමිටියෙන් යන අම්මලගෙන් යුතුයකම් බලාපොරොත්තු වෙන්නත් එපා දරුවෝ. මේ ඇවිල්ලා යන්න බැරිද? පුතා පොඩ්ඩක් බලා ගන්න බැරිද? මාසයක් බැරිද බලා ගන්න? වැඩට අපි මේ වැඩට යනකම් ඉතින් අම්මලාට බැරිද ඒ වගේ පොඩි උදව්වක්වත් කරන්න කියලා දරුවොත් අනිත් පැත්තට කියන්න එපා. දෙමව්පියන්ගෙන් අර ඒ ඔයගොල්ලන්ගේ සංස්ථාව නඩත්තු කරගන්න උදව්ව ගන්න එපා දෙමව්පියන්ගේ. පුළුවන් තරම් දරුවාට දෙමව්පියවුනුවෙන් කරන්න පුළුවන් බරපතලම යහපත තමයි පුළුවන් තරම් මාර්ගය පෙන්වන්න. ධර්ම මාර්ගය පෙන්වන්න. ප්‍රතිපත්තිය පෙන්වන්න. මොකද මේක නැති වුණොත් හරි අනාතයි අපි. එත්සා ගිහි පැවිදි අපි හැමෝම ගොඩාක් අසරණයි. ඉතින් පින්වත්නි, මේ ජීවිතයේ අවබෝධය ගැන මේ අහන්නේ කර්මී කර්මඵල සම්බන්ධව පැහැදිලි කරන්න කියලා තිනවා. මාතෘකාව බොහොම සංකීර්ණ එකක්, ගොඩක් දිගේ කාරණයක්. නමුත් ඕගොල්ලන්ට මේ ජීවිතයේ අවබෝධය කරා යන්න ඕන නම්, කවුරු හරි කෙනෙක් හිතනවා නම් මටත් අවබෝධය කරා යන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. එතකොට අවබෝධය කරා යන කෙනා පළවෙනි එක තමයි පින්නත් මේ වර්තමානයේ යථාර්ථයක් කියලා හිතාගෙන ඉන්නේ මුලාවකට කියලා අඳුන ගන්න ඕන. ඔයගොල්ලන්ට යථාර්ථයක් කියලාම වැටහෙන ටිකක් තියෙනව නේද? ඇත්තක් කියලාම. ඇත්තක් කියලා වැටහෙන හැම දෙයක්ම බොරුවක් පින්නවත්. බුද්ධ ශාසනය ඇතුලේ බලනකොට ඕගොල්ලන්ට ඇත්ත කියලා වැටහෙන ටිකක් තියෙනව නේද? ඒ ඇත්ත කියලා වැටහෙන ටික ඇත්ත නෙමෙයි. ඒක බොරුවක්. ඒක ඕගොල්ලන්ට අල්ලලා තියාගන්න බැරි එකක්. ඒකයි ඒක බොරුවක් වෙන්නේ. ඕගොල්ලන්ට ඕන විදියට තුරුල් කරගෙන ඉන්න බැරි එකක් තමයි ඔය තියෙන්නේ ඕගොල්ලන්ට ලැබිලා තියෙන ජීවිතේ. ඒ ජීවිතේ අවබෝධ කරගත්තොත් පින්නත් මේ කර්මඵලයට අවකාශය අනාගති ලැබින්නේ නැහැ. කර්මඵලයට අවකාශය ලැබින්නේ නැහැ. ඕගොල්ලෝ අවබෝධය කරා යන්න ගොඩාක් ගැඹුරු විමර්ශනයකට යන්න එපා. ගැඹුරු විමර්ශනයකට යන්න ඕනේ. හැබැයි හැම පැත්තින්ම විමර්ශනයකට යන්න එපා. දැන් උදාහරණයක් විදිහට පින්නත් මෙහෙම හිතන්නකෝ. අඳුන ගන්න කම. ඒ අඳුනා ගන්න කම ඇතුලේ විතරක් අවබෝධය කරගන්න පුළුවන්. අඳුන ගන්නකම්
එතන යඳුන ගන්නකමට ධර්මී පාවිච්චි කරන වචනේ මොකද්ද? සංජානනය. ඒකට කියන්නේ සංජානාති කියලා, අඳුනා ගන්නවා. අපි අඳුනගන්නේ තියෙන විදියට නෙමෙයි. අපි අඳුනගන්නේ දන්න විදියට. හොඳට මම මේ කියනවා කල්පනා කරන්න. අපි අඳුනගන්නේ තියෙන මට්ටමින්ම නෙමෙයි. අපි අඳුනගන්නේ දන්න මට්ටමට. දන්නා මට්ටමට තමයි අඳුනගන්නේ. ඒ දන්නා මට්ටමට අඳුන ගන්නකොට නොයෙක් සිතුවිලි ජනිත වෙනවා. සද්ධා වුණත් ජනිත වෙන්න පුළුවන්. දැන් මේ දැහැත්වට්ටිය කියලා අඳුනගත්තාම සද්ධා උපදිනවා. මේක දැහැත්වට්ටියක් නෙමෙයි කියලා දැනගත්තාම මේක බිම තිබ්බත් එකයි උඩ තිබ්බත් එකයි මේ පෑගුව අපිට ගාණක් නැහැනේ. දැන් මේ දැහැත්වට්ටිය ගෙදරින් නම් හදලා ගෙන ආවේ. මේක ඔගොල්ලෝ අතේම තියානින්න ඇති සමහර විට. බිමවත් තියන්න නැතුව. හැබැයි මේ බුලත් කොළඹට එනකොට කවුරුවක් ගෞරවයෙන් උස්සගෙන ආවෙ නැහැ ඔළුවේ තියාගෙන. මේ බුලත් කොළඹට ආවනි, කොළඹ පැත්තේ බුලත් අඩුයිනි. කොහේ හරි ඔය දුෂ්කර පැත්තකින් මේ බුලත් කොළඹට එනකොට ඕක නිකන් බිමත් රෝල් කරගෙන විසි කරලා ලොරි වලටත් විසි කරලා අරන් ඉන්න ඇත්ති. හැබැයි දැන් විසි කරන්නේ ඇයි? දැන් අපි අඳුනගනි බුලත් කියලා නෙමෙයි. දැන් අපි අඳුනගනි දැහැත්වට්ටිය කියලා. එහෙනම් මතක තියාගන්න අඳුන ගන්න විදියට සිතුවිලි හටගන්නේ. ඒ විදියට අඳුන ගන්නකොට මේ දැහැත්වට්ටිය අරමුණු කරගෙන අපට හිත තුළ සද්ධාව ජනිත වෙනවා. බලන්න හිත තුළ සද්ධාව ජනිත වෙනවා. කඩේ මුදලන්ට සද්ධාව ජනිත වෙන්නේ නැහැ. බුලත් කඩපු මිනිහට සද්ධාව ජනිත වුනෙත් නැහැ. බුලත් වවපු මිනිහට සද්ධාව ජනිත වුනෙත් නැහැ. කොළඹට ගෙනාපු අයට සද්ධාව ජනිත වුනෙත් නැහැ. දැන් මෙහෙම දැහැත්වට්ටිය හදලා ගේනකොට සද්ධාව ජනිත වෙන්නේ නැහැ. අයියේ. දැන් අපි බුලත් කියලා නෙමෙයි අඳුනගන්නේ, දැහැත්වට්ටිය කියලා අඳුනගන්නේ. එහෙනම් මේ අඳුනගන්න විදියට තමයි සිතුවිලි සමුදය වෙන්නේ. අන්නේ සිතුවිලි ටික උපාදානය කරගත්තම තමයි කර්ම රැස් වෙන්නේ. එහෙනම් මේක මේ බුලත් මට්ටමේම අඳුනගන්න පුළුවන් නම් අපට වටිනාකම් නොවටිනාකම් වැටහෙන්නේ නැහැ. වටිනාකම් නොවටිනාකම් වැටහෙන්නේ. ඒ නිසා අඳුන ගන්න මට්ටමේ තුල විතරක් ඕනනම් නිවන් දැක්ම දක්මාම කියන්න පුළුවන්. අඳුනා ගන්නවා කියන වචනේට විතරක් නිවනේ අර්ථය ඉස්මතු කරන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ? පළවෙනි එක. අඳුනගන්නේ කොහෙන්ද? හොඳයි, අපි අඳුනා ගන්නවා කියන එක තමයි අපේ ප්‍රධාන ප්‍රස්තුතය. ඒක ඇතුලේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ඔක්කොම පළවන්න පුළුවන්. එතකොට මේ මගපල ලබන්න ප්‍රධාන කාරණා තුනක් හදන්න ඕන. කීයක් හදන්න ඕනද? තුනක් හදන්න ඕන. ප්‍රධාන කාරණා තුනක් හදා. ඒ තුන ඇතුලේ ප්‍රතිපත්තියත් පිරෙන්න ඕන. ප්‍රතිපත්තියටත් අදාළ අනුග්‍රහයක්, උපකාරාර්ථයක් ලැබෙන්න ඕන. එතකොට දැන් අඳුනා ගන්නවා. ඒක තමයි අපේ ප්‍රධාන මාතෘකාව. ඒකෙන් තමයි අවබෝධය කරා යන විදිය කියන්නේ. බලන්න කොච්චර අවබෝධය කරා යන ශ්‍රාවකයාට පහසුවෙන් අවබෝධය කරා යන්න තරම් ධර්මයේ මෙකල විවෘත වෙලා තියෙනවද? කොච්චර විවෘත වෙලා තියෙනවද කියලා ඕගොල්ලෝ ඔගොල්ලොම හිතලා බලන්න. දැන් අපි අඳුනා ගන්නවා. ඒතර අඳුනා ගන්නවා කියන එකට අපි ධර්මීය වචනයක් කියනවා සංජානාති. මොකද කියන්නේ? සංජානාති. ඒකෙන් හැදිච්ච වචනේ තමයි සංඥා කියලා කියන්නේ. සංඥා. සංඥා කියන්නේ අඳුන ගන්නවා කියන එකටනේ. ඔය මාර්ග සංඥා කියලා එහෙමත් කියන්නේ. අඳුන ගන්නවා. ඒතර මාර්ග සංඥා එළිය තිබ්බට අඳුනා ගන්න හිතින්. හිතින් තමයි අඳුන ගන්නේ. එතකොට දැන් අපේ සිත හරියට පෙළෙනවා කුමක් ඇසුරු කරගෙනද? අතීත අඳුනගත්ත දේවල් නිසා. හොඳට බලන්නකෝ. අපි පෙළෙනවා අතීතයේ අඳුනගත්ත දේවල්. හැබැයි මේක හොඳ සිහියෙන් කල්පනා කරේ නැත්නම් තේරෙන්නේ නැහැ. කොච්චර උගත් මිනිහෙකුටවත් තේරෙන්නේ නැහැ. හොඳ සිහිනුවණින් තියුණු සිහියකින් එක එක මානසික අවධානයන් පැත්තට යොමු නොකොට එක එක පැතිවලට මානසිකාර්යය යොමු කරන්නේ නැතුව පරිපූර්ණ මානසිකාර්ය මේ පැත්තෙම තියාගෙන හිටියොත් එයාට හොඳට තේරෙනවා. එක වචනේ අපි තෝරන්නේ.
හැබැයි මේ එක වචනේ ඇතුලේ කර්මයත් කර්මඵලයත් දුර්වල කරලා අවබෝධය කරාම යන රටාව අපි මෙතනදී මතු කරනවා. මේ සංජානනය තුල කාරණා තුනයි හදන්න ඕන සෝතාපන්න වෙන්න. කාරණා තුනයි හදන්න ඕන. පළවෙනි එක අඳුනාගන්නේ කොහෙන්ද පින්වත්නි? සිතින්. සිතින් අඳුනගන්නේ. සිත යථා පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එයාට අඳුනගන්න පුළුවන්ද? අඳුනගන්න බෑ. සිතින් අඳුනගනිද්දී අඳුනා ගැනීම මූලික කෘත්‍යයට ප්‍රසාදේ උදව් කරනවා. ඇසේ චක්කු ප්‍රසාදේ උදව් කරනවා. සෝතා ප්‍රසාදේ උදව් කරනවා. රහ දැනගන්න ජීවහා ප්‍රසාදේ උදව් කරනවා. පහස දැනගන්න මේ කාය ප්‍රසාදේ උදව් කරන උදව් කරනවා ඈ උදව් කරනවා විතරයි. අඳුනගන්න බෑ. මේ හැමට පහස අඳුනගන්න බෑ. මේ හැමට පහස අඳුනගන්න බෑ. සිත යථා පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන. සිතින් තමයි අඳුනගන්න පුළුවන්. සුඛ සහගත තත්වයන්ද දුක්ඛ සහගත තත්වයන්ද සියලු සහගත තත්වයන් අඳුනා ගන්න පුළුවන් සිතින්. එතන අඳුනා ගන්නකොට අපි හරියට පෙළෙනවා අතීතේ අඳුනගත්ත දේවල් නිසා. හොඳට බලන්නකෝ නිකන් ඉන්නකොට අතීතේ අඳුනගත්ත ඒවා කල්පනා වෙලා නෙමෙයිද ඔගොල්ලෝ අඬන්නේ කියලා? අතීතේ අඳුනගත්ත දේවල් අඳුන ගන්නකොට දුකක් විදියට පෙනුනේ නැතුණාට අඳුනාගත් එකම දුකක් නෙමෙයිද කියලා බලන්නකෝ. මේ සංජානනයේ කියන එක සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දුකක් විදියට පිළිගන්නේ නැහැ. ඒ අඳුනාගත් එක ඇතුලේ ඒ අඳුනාගත් තත්ත්වය තුළ ප්‍රතිචාර දක්වන්න වෙන එක මොනතරම් දුකක්ද කියලා බලන්නකෝ. අඳුනාගත් තත්ත්වය Tamanගේ සිතින් තදින් අල්ලගත්තොත් ඒ අල්ලගත් එක ඇතුලේ තියෙන දුක පොඩි එකක්ද? එහෙනම් අපි පෙළෙන්නේ අතීතේ අඳුනාගත් දේවල් නිසා. අපිට අද තියෙන විඩාව අනාගතේ අඳුනගන්න තියෙන දේවල් ගැන. අද අපිට පවතින විඩාව මොකද්ද? අනාගතේ අඳුනාගන්න තියෙන දේවල් සම්බන්ධව. අපිට හරි විඩාවක් පවතිනවා. අනාගතේ අඳුනාගන්න තියෙන දේවල් ගැන අපිට තියෙනවා විඩාවක්. ඒ නිසා ඒ වගේන අපි ආයේ දැන් මේ වෙලාවේ කල්පනා කර කර මේ හිත ඉන්නවා. ඒ කල්පනා කරගෙන ඉන්න අනාගතේ අඳුනාගන්න තියෙන ඒවා ගැන. එනම් මේ සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයා එක්ක අතීතේ අඳුනගත්ත දේවල් අනුවත් කල්පනා කරනවා. අනාගතේ අඳුනගන්න ඉන්න දේවල් ගැනත් කල්පනා කරනවා. අනාගත ලෝකය කියන්නේ අඳුනගත්තේ නැති ඒවා ගැනනේ. මෙහෙම අඳුනගන්න පුළුවන් නම් හොඳයි, මෙහෙම අඳුනගන්න නැත්නම් හොඳයි කියලානේ අපිට අදහසක් පවතින්නේ. අතීතේ අඳුනගත්ත දේවල් සම්බන්ධව අපිට තියෙනව නේද මතකයක්. එතන අඳුනගන්න එක ප්‍රශ්නයක්ද? අඳුනා ගන්න මට මොනවද අඳුනගන්නේ? රූප අඳුන ගන්නවා. රූප විතරද අඳුන ගන්නේ? ශබ්ද අඳුන ගන්නවා. ගඳ සුවඳ අඳුන ගන්නවා. රස අඳුන ගන්නවා. පහස අඳුන ගන්නවා. අරමුණු අඳුන ගන්නවා. ඔයිට වඩා මොකුත් අඳුන ගන්න බෑ. අතීතේ කල්පනා කරනකොට ඔය අඳුනාගත්ත රූප, අඳුනාගත්ත ශබ්ද, අඳුනාගත්ත ගඳ සුවඳ, අඳුනාගත්ත රස පහස, අඳුනාගත්ත ඌවනේ කල්පනා කරන්න තියෙන්නේ. වෙන මොනවා මට කියන්නකෝ, වෙන මොනවාරි කල්පනා වෙනවනම්. එක්ක අතීතේ අඳුනාගත්ත රූප, එක්ක අතීතේ අඳුනාගත්ත ශබ්ද, අතීතේ අඳුනාගත්ත ගඳ සුවඳ, අතීතේ අඳුනාගත්ත රස පහස, අතීතේ අඳුනාගත්ත විවිධ ධම්මා රම්මන. ඔයිට වඩා මට කියන්නකෝ, ඕගොල්ලන්ට අතීතේ කල්පනා කර කර කල්පනා කර කර ඇඬුවට අඬන්න මොනවා හරි අඳුන ගන්න පුළුවන්ද කියලා? හිනාවෙන්න හරි අඬන්න හරි වැළපෙන්න හරි සෝසුසුම් මෙලන්න හරි ඔය ඇත්තෝ මොනවා හරි අඳුනගෙන තියෙනවනම් මට කියන්න. ඔయిత වඩා මොකුත් නැහැ. යම් කෙනෙක් මේ වෙලාවේ අතීතයේ ගැන හිත හිතා අඬනවා නම්, අතීතයේ හිත හිතා හිනා වෙනවා නම් ඔය අඳුනාගත්ත දේවල්. එතකොට අතීතයේ අඳුනාගත්ත දේවල් ගැන අපි එක්ක කල්පනා කරනවා, එක්ක අනාගතේ අඳුනගන්න ඉන්න දේවල් අනේ මෙහෙම අඳුනගන්න පුළුවන් නම් හොඳයි. දැන් බලන්න මිනිහෙක් දන් දීලාත් හිතන්නේ ඕක නෙමෙයිද? අනේ මේ විදියට මට හඳුනාගන්න ලෝකයක් ලැබෙනවා නම්, මේ විදියට මනාප ලෝකයක් මට අඳුනගන්න ලැබෙනවා නම්, මෙන්න මේ බඳු දේවල් මට අඳුනගන්න ලැබෙනවා නම් කියලා අනාගතේ අඳුනා නොගත්ත දේවල් පිළිබඳ උපකල්පනයක් අපිට තියෙනවා. එනම් මේ අඳුනා ගැනීම කියන එක බරපතල දෙයක්.
හඳුනාගත්නේ එකමයි දුක. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ සංඥා උපාදානක්ඛන්දා දුක්ඛ. අන්න ස්කන්ධයන් දුකක් කියද්දී සංඥා ස්කන්ධේ පටගන්න එකම දුකක්. අඳුනගන්න එක. දැන් අපි අඳුනගෙන ඉවරයිනි. දැන් මේ වෙනකොට අපි අඳුනගෙන ඉවරයි. දැන් මොකද කරන්නේ? අඳුනගත්ත ඒවා ගැන මොනවක් කරන්නද? ඒවා සම්බන්ධ අපිට මතකයක් තියෙනවද නැද්ද? තියෙනවා. මතකයක් තියෙන එක ඒගොල්ලෝ අමතක කරන්න හදන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ කරන්න ඕනේ එක දෙයයි. අඳුනාගත්ත දේ අවබෝධ කරගන්න එක. අඳුනා මොනවද කොහොමද අවබෝධ? යථාර්ථයක් නෙවෙයි. ඒවා ඉක්ම ගියපු දේ. දැන් අතීතේ අඳුනගත්ත දේවල් ගැන කල්පනා කර කර අද ඇඬුවට අතීත ඉක්ම ගිහින් ඉවරයි. ආ වෙනස් කරගන්න බෑ. අනාගතේ අඳුනගන්න ඉන්න දේවල් ගැන ඕගොල්ලෝ S2 අරගෙන බලාගෙන හිටියට ඉස්සරහා අනාගතේ අඳුනගන්න ඉන්න එක බොරුවක්. කොහෙද අනාගතේ අඳුනගන්න එක යථාර්ථයක් වෙන්නේ? අනාගතේ අඳුනාගන්න මගේ පැවැත්ම කොච්චර සාධනීයව පවතිනවද කවුද දන්නේ? හෙට අනිද්දා මලුත් වීම ලබන අවුරුද්දේ අඳුනගන්න ඉන්න ඒවා ගැන කල්පනා කර කර. එහෙනම් මතක තියාගන්න මේක යථාර්ථේ නෙමේ. අතීතේ අඳුනගත්ත ඒවා ඉක්ම ගිහින් ඉවරයි. අනාගතේ අඳුනගත්ත ඒවා ඇවිල්ලා නැහැ තවම. දැන් බලන්න අපි අඳුනගන්න එක ගැන විතරයි මේ අපි කතා කරන්නේ. එතකොට දැන් බුද්ධ දේශනාවේ තෝරනවා මනසා ධම්මා විඤ්ඤාය න නිමිත්තක් ගාහි හෝති. අඳුනගත් ඒවා සම්බන්ධ මානසිකව නිමිත්තක් තියෙනවා අපේ හිතේ. අඳුනගත් ඒවා සම්බන්ධ මානසික ඒ නිමිත්තානුසාරීව තමයි අපි කල්පනා කරන්නේ. අනාගත යථාර්ථයක් නෙමෙයි ඒක ඉක්ම ගිහින් ඉවරයි. හැබැයි අපේ හිත තුළ මනසා ධම්මා විඤ්ඤාය නිමිත්තක් ගාහි හෝති. මානසිකව හිටපු අඳුනගත්ත දේවල් සම්බන්ධ නිමිති හිතේ තියෙනවා. ඒ නිමිති තමයි නිමිති අනුව තමයි අපි අතීතය අනුව විමර්ශනය කරන්නේ. නිමිති තියෙනවා. නිමිත්තක් ග්‍රාහී බවක් තියෙනවා. එතකොට යම් වෙලාවක මෙතන ධර්මයේ තෝරනවා මනසා ධම්මා විඤ්ඤායන නිමිත්තක් ගාහී යෝති නානුභ්‍යංජනක් ගාහී යෝති යත්තාදිකරණං මේතං මනින්ද්‍රියං අසංගුතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසලා ධම්මා අනවස්සෙයු. යම් වෙලාවක පින්වත් මහණෙනි ආති මනසින් ගොඩනැගෙන මනස තුල ගොඩනැගෙන ධර්ම අනුව පවතිනකොට නිමිත්තග්‍රාහී භාවයක් නැත්තම් අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්ම අනවාසයෙන් තස්ස සංවරා පටිපජ්ජති. ඒකට තමයි මහණෙනි සංවරය කියන්නේ. අන්න ඒක තමයි පළවෙනියෙන් හදන්න ඕනේ සංවරය. මොකද පළවෙනියෙන් හදන්නේ ඔකට සීලේ හදන්න. සීලේ හදන්න කියන්නේ අපිට සීලේ කියනකොට ඔළුවට එන්නේ මොකද්ද? පන්සල ධර්මශාලා ඔළුවට එන්නේ සීලේ කියනකොට. එහෙම එක දැන් බලන්න මේ ශික්ෂණය කියන එක ඕනම මිනිහෙකුට කරන්න බැරිද? පුළුවන්. මොකද්ද? මනසා ධම්මා විඤ්ඤාය න නිමිත්තක් ගාහි හෝති. මනස තුල නිමිත්තක් ග්‍රාහීව අතීතය අනුව හැසිරෙන්නේ නැහැ. ඇයි හැසිරෙන්නේ නැත්තේ? හැසිරෙන්නේ නැහැ. එතකොට අනාගතය අනුව හැසිරෙන්නෙත් නැහැ. ඒක තමයි සංවරය. බුද්ධ ශාසනයේ සීලය කියන ඕකට. ඇයි මේක මම කියන එක නෙමෙයි. අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අනවාස්වේයුං තස්ස සංවරාය පටිපච්චති රක්කති මනින්ද්‍රියං. මේක රැකගත්තා කියලා කියන්නේ මේකට කියනවා. එතකොට අතීතයේ තුල නිමිත්තග්‍රාහීව අපි අතීතයේ අඳුනගත්තේවල් දේවල් සම්බන්ධ නිමිත්තග්‍රාහීව නිමිති හිටලා තියෙනවා. නිමිති හිටලා තියෙන්නෙම අවිද්‍යාසහගතව. අඳුනගත්ත දේවල් සම්බන්ධ නිමිති හිටලා තියෙනවා. ඒ නිමිති හිටලා තියෙන්නේ අවිද්‍යාසහගතව. එතකොට ඒවා පිළි අරගෙන තියෙන්නේ මමත්වයෙන් තමයි අපි ඒවා පිළි අරගෙන තියෙන්නේ. තෘෂ්ණාසහගතව පිළි අරගෙන තියෙන්නේ. අතීතයේ දැක්කේවා. ඒක නේවා කල්පනා කර කර දඬන්නේ. අඳන්න පුළුවන්නේ අපිට සමහර ෆොටෝ එකක් දිහා බලන් අඳන්න බැරිද? පුළුවන්. ඇයි? දැන් මොකක්වත් එයාට ගහලවත් ඒ දැන් වෙලාවත් දැන් මැරිලවත් නෙමෙයි. අවුරුදු 15කට ඉස්සෙල්ලා මැරිලා තියෙන. දැන් අඬනවා එයා. ඇයි? නිමිත්තග්‍රාහී බවක් හිතේ තියෙනවා. අඳුනගත්ත දේ ඇසුරු කරගෙන අඳුනා ගැනීම පදනම් කරගෙන නිමිත්තග්‍රාහී බවක් හිතේ තියෙනවා. එතකොට දැන් මේ සංවරය කියන්නේ මොකද්ද? අතීතයේ අඳුනගත්ත දේ අතීතයේ අඳුනගෙන ඉවරයි. අනාගතේ අඳුනා නොගත්ත දේ තවම ඇවිල්ලා නැහැ. මම මේ හිතාගෙන හිටියට තවම ඇවිල්ලා නැහැ. ඒක බොරුවක්. ඇයි බොරුවක් වෙන්නේ? ඉතින් අනාගතේ මම ඉඳීද කවුද දන්නේ?
ලබන මාසේ අඳුන ගණ්ඩ ඉන්නේවා ඊට පස්සේ අඳුන ගණ්ඩ ඉන්නව ගැන මම මේ සැලසුම් කළාට ලබන මාසේ කියන එක කොච්චර බොරුවක් වෙන්න පුළුවන්ද? මොකද ලබන මාසේ මගේ පැවැත්ම කොච්චර සාධනීයව පවතීද කියලා කවුද දන්නේ? එහෙනම් ඕගොල්ලෝ ඔන්න ওই විදියට දැකලා යම් වෙලාවක අතීතයේ අඳුනගත්ත දේවල් අනුව නිමිත්තානුසාරිව විමර්ශනය කරන්නෙත් නැත්තම් අනාගතේ අඳුන ගන්නට ඉන්න දේවල් ගැන නිමිත්තානුසාරිව වර්තමානයේ විමර්ශනය කරන්නෙත් නැත්තම් ඔන්න ඕක ඔතන තමයි පින්වත්නි බුද්ධ ශාසනය අනුව තස්ස සංවරාය පටිපජ්ජති. ඔක තමයි සංවරය සංවරය කියන්නේ. ඒතර අතීතයේ අඳුනගත්තේව බොරු නිසා නෙමෙයි. අතීතයේ අඳුනගත්තේව අතීතේ එකතු වෙලා ඉවරයි. දැන් ආයේ අඬල වැඩක් නැහැනේ. අතීතයේ වෙච්ච දෙයක් සම්බන්ධ දැන් අඬන එක කිසිම තේරුමක් නැහැ. ඒක වෙලා ඉවරයිනේ. අතීතයේ අඳුනගත්ත දේ සම්බන්ධ නිමිත්තක් ග්‍රාහීකම ඇතුලේ අතීතයේ අනුව විමසල වැඩක් නැහැ. අනාගතේ අනුව විමසල වැඩක් නැහැ. මොකද අතීතයේ අඳුන ගන්න ඉන්න දේවල් ගැන කතා කළාට අනාගතේ නූපන් සංඥාව ගැන නෙවෙයි දැන් කල්පනා කරන්නේ. නූපන් සංඥාව ඕගොල්ලෝ හිතාන හිටියට උපදින්නත් පුළුවන්, නූපදින්නත් පුළුවන්. ඇයි? පින්වත්නි සංඥාව කියන්නේ විපාකයක්. එහෙනම් අඳුන ගන්න මට්ටම කියන්නේ විපාකය. ඔන්න කර්ම විපාකය. ඕගොල්ලෝ යමක් අඳුන ගන්නවද? ඒක තමයි ඔයගොල්ලන්ගේ විපාකය. සංඥා ස්කන්ධය කියන්නේ විපාක ස්කන්ධය. මොන ස්කන්ධයක්ද? වි කර්මයක් කර්මස් කර්මයක් නෙමෙයි විපාකය. ඇයි මට මේ විදියට මඳුන ගන්න වෙලා තියෙන්නේ? ඇයි මම මේ විදියට මඳුන ගන්න කියලා හිතන්න එපා. ඇයි මට මේ දුක ඇති වෙන විදියටම ලෝකෙ අඳුන ගන්න වෙලා තියෙන්නේ? ඇයි ඒ විපාකේනේ. දැන් අපි අඳුන ගන්න සමහර අඳුන ගැනීම ඇතුලේ අපිට තියෙන දුකක්මයි. අඳුනා ගැනීම ඉතාම වේදනාකාරී අඳුනා ගැනීම. ඉතින් වේදනාකාරී අඳුනා ගැනීම ඇති වෙන්නේ ඇයි? වේදනාකාරී අඳුනා ගැනීම ඇති වෙන්නේ අඳුනා ගැනීම කියන්නේ විපාකයක්. එහෙම අඳුන ගන්න විදියට තමයි ඕගලගේ පරණ කර්ම රැස් වෙලා තියෙන්නේ. එහෙනම් ඕගලොන්ගේ හිත තුල හඳුන ගන්න කමක් තියෙනවා නම් ඒ හඳුනා ගන්න කම ඕගලගේ සිත තුල අඳුනා ගැනීමක් තියෙනවා නම් ඒ අඳුනා ගන්න කම ඕගලන්ට ඕන ඕන විදියට කරන්න බෑ. හේතුව? හේතුව ඒක පරණ විපාක පරණ කර්මෙන් හැදිච්ච විපාකය. අමනාප විදියට මඳුන ගන්න වෙනවා. දුක්සහගත විදියට මඳුන ගන්න වෙනවා. විඩාබර විදියට මඳුන ගන්න වෙනවා. එතකොට ඕගොල්ලෝ ලෝකය ඉස්සරහා වර්ජනය කරන්න එපා. ලෝකය ඉස්සරහා බෝඩ් උස ගන්න එපා. ඇතුළාන්තය තුල සංවරයෙන් දල්වා ගන්න. ද අද නම් මොකද වෙන්නේ? එළියේ නේද බෝඩ් උසගෙන ඇවිදින්නේ? බලන්නකො ලංකා මිනිසුන්ගේ හැටි. ධර්මයක් තියෙන මිනිස්සුෙකුට ඔය දේ කරන්න බෑ. ධර්මයක් තියෙන පැවිද්දෙකුටත් ඔය බෝඩ් එක උස්සගෙන තැන්ට යන්න බෑ. ධර්මයක් ඇතුලේ තියෙනවා නම් යම් කෙනෙක් තුල එයාට సంతානීනේ පේන්නේ. ඒ సంతානේ පේනකොට එයාට බෝඩ් එකක් උස්සගෙන කරන්න පුළුවන් හපංකමක් පේන්නේ නෑ. මං කියන්නේ මේ නිර්මල බුද්ධ වචනය ගැන අදහසක් තියෙන කෙනෙකුට මිසක් එහෙම මෙහෙන් අතපොත ගන්න කෙනෙකුට නම් නෙමෙයි මම මේ කියන්නේ. එහෙනම් අඳුන ගන්න මට්ටම ඇයි මට මෙහෙම අඳුන ගන්න වෙලා තියෙන්නේ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඇයි පශ්චාත්තාප වෙන්නේ නැත්තේ? ඕගොල්ලෝ තුල යම් මනාප සහගතව හෝ අමනාප සහගතව අඳුන ගැනීමක් තියෙනවා නම්, ඊට සහනදායි අඳුන ගැනීමක් සහ අසහනදායි අඳුන ගැනීමක් තියෙනවා නම්, ඒ සහනදායි අඳුනා ගැනීම තුලත් අසහනදායි අඳුනා ගැනීම තුලත් අඳුනා ගැනීම තුල පවතින්නේ විපාක සහගත තත්ත්වය. ඇයි මට මෙහෙම අඳුන ගන්න මම මෙච්චර කරලා ඇයි මට මෙහෙම අඳුන ගන්න වෙලා තියෙන්නේ? ඇයි මේ විදිහට අමනාප ශබ්දම මට අඳුන ගන්න වෙලා තියෙන්නේ? ඇයි මටම මේවා ඇහින්නේ? ඇයි ඇහිනේවනේ අඳුන ගන්නේ? ඇහින්නේ ඔය තමන් කරගත්ත ටික. එහෙනම් මතක තියාගෙන යම් සංජානනයක් තමා තුළ හට ගන්නවා නම් අඳුන ගැනීමක් සිද්ධ වෙනවා. ඒ හැම අඳුනා ගැනීම මාත්‍රයක්ම පරණ විපාකයක්. එතකොට මේ අඳුනා ගැනීම ඇතුලේ නිමිත්තග්‍රාහී බවක් ඉන්නේ, උපේක්ෂා සහගත කමක් ඉන්නේ. ඇයි? දැන් එතකොට අන්න බලන්න, දැන් අතීත ඉක්ම ගිය අඳුනා ගැනීම අනුව නිමිත්තග්‍රාහීව හිත පවත්වමින් ඉහිග ගන්නට යාට හේතු දෙන්නේ නැහැ. අනාගතේ නූපන් අඳුනා ගැනීම සම්බන්ධව හිත උපකල්පනය කර කර උපකල්පනය කර කර ඒ අඳුනා ගැනීම තුල බරපතල අර්බුදයකට එයා එකතු වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා අඳුනා ගැනීම කියන්නේ විපාකයක්. ඒ අතීතේ අඳුනගත් එක අතීතෙම එකතු වෙලා ඉවරයි. ආයික ඇදලා වෙනස් කරන්න බෑනේ.
අනාගතය අඳුනගත්තක ඒක අනාගතයට තවම ඇවිල්ල නෑ. ඔන්න ඔය විදියට විමර් අඳුනගත්ත තත්ත්වය තුළ අතීතයේ තත්ත්වයක් අනාගතයේ තත්ත්වයක් මේ වෙලාවේ විමසන්ට පුළුවන් නම් මේ වෙලා විමසනකොට එනවා මොකක් දෙන්නේ. මනින්ද්‍රියන් අසංගුතන් විහරන්තන් අභිජ්ජා දෝබනස්සා පාපක අකුසල දම් අනවාසය යුන්තස්ස සංවරා පටිපජති. ඔකට තමයි සැබෑ ශික්ෂණය කියන්නේ යන්න සංවරේ. එතකොට ඔය සංවරය ආවට පස්සේ යාමකද කරන්න. ඔය සංවරය ආවට පස්සේ දෙවැනි එක තමයි අඳුනාගන්න එක ඇතුළේ අපිට මොකද්ද වෙන්නේ දැන්. හරි අපි හරි අතීතේ අඳුනගන්නටත් වැඩක් නැහැ ගිහින් දැන්. දැන් අපි එකක් දන්න සංවරයක් තියෙනවනේ. අනාගතේ අඳුනගනත් අනාගතේ අඳුනා නොගත්ත දේවල් සම්බන්ධ උපකල්පනය කරලා වැඩකුත් නැහැ. ඇයි වැඩක් නැත්තේ? අනාගතේක ඇවිල්ලා නැහැ අතීතේක ගිහින් ඉවරයි. ආය ඇතුළවාවත් අද්දලා වෙනස් කරන්න බෑ. පාණී මට මේ විදිහට අඳුනගන්නයි තිබ්බේ දා. මට මේ අහවල් විදිය දේවල් අඳුනගන්නයි තිබෙන්නේ. එහෙම කියලා අර අතීතයේ අඳුනගත්ත දේවල් සම්බන්ධව වර්තමානයේ නිමිත්තක් ග්‍රාහී භාවයේ ඇතුලේ කනස්සල්ලක් තිබ්බ කියලා ඕගොල්ලෝ ආයේ පස්සට ගිහින් ඕගොල්ලෝ ඇද්දලා වෙනස් කරලා ආයේ මේ සාවද්‍යතාවයේ නිර්වද්‍යතාවයක් කරා හරවන්න බෑ. එතකොට එහෙමනම් ඒක තමයි සංවරය. දෙවෙනි එක අඳුනගන්නකොට අපි තුල මොකද්ද වෙන්නේ? අඳුනාගන්න මට්ටම ඇතුලේ අඳුනගන්නේ මම, අඳුනගන්නේ මේ ලෝකය කියලා එළියෙනුත් ඇතුළෙනුත් පවතිනවා ප්‍රපංචකරණයක්. මොකද්ද පවතින්නේ? ප්‍රපංචකරණ. ප්‍රපංච කියන්නේ තෘෂ්ණා මාන දිට්ටිවලට. තෘෂ්ණා මාන දිට්ටිවලම අර්ථය තමයි මම මගේ වසඟේ පැවැත්වී හැක කියන අර්ථය. අන්න ඔය දැන් අඳුනගන්නකොට අඳුනා ගැනීමට මාව සතර පායට ගෙනියන්නවත්, නිරේට ගෙනියන්නවත්, ප්‍රේත ලෝකෙට ගෙනියන්නවත්, දිව්‍ය ලෝකෙට අරන් යන්නවත් බෑ. එහෙනම් අඳුනගන්න එක ප්‍රශ්නයක් නෑ අපිට. අඳුනගන්න මට්ටම තියෙන එක ප්‍රශ්නයක් නෑ අපිට. ඇයි? ඕගොල්ලෝ අඳුනගන්න කිසිම අඳුනා ගැනීමකට ඔයාලව නිරේට ගෙනියන්නත් බෑ. ප්‍රේත ලෝකෙට ගෙනියන්නත් බෑ. තිරිසන් ලෝකෙට ගෙනියන්නත් බෑ. දිව්‍ය ලෝකෙට ගෙනියන්නත් බෑ. මනුස්ස ලෝකෙට අරන් එන්නත් බෑ. රූප ලෝකෙ උපද්දවන්නත් බෑ. කොහෙවත් උපද්දවන්න බෑ. අඳුනගන්න මට මේ ආයෙන ප්‍රශ්නෙකුත් නැහැ. මොකද්ද ප්‍රශ්නේ? අඳුනගන්න එක ඇතුලේ ප්‍රපංච සහගතකම තමයි මාව භවයට අරන් යන්නේ. ඒකයි රහතන් වහන්සේට සංඥා ස්කන්ධේ තියෙනවා, සංඥා උපාදාන ස්කන්ධේ නැහැ. රහතන් වහන්සේට සංඥා උපාදානේ වෙන්නේ නැහැ. රහතන් වහන්සේට සංඥාව නැද්ද? සංඥාව තියෙනවා, අඳුනගන්න ඕනේ. රහත් වුණා කියලා මේ බුදුරජාණන්සේ ළඟට ගිහින් මේ අනේ ඔබ වහන්සේ කවුද කියලා අහලා නැහනේ. ඔබ වහන්සේ තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ කියලායි වන්දනා කළේ. රහත් වුණා කියලා කවදාවත් මේ සාරිපුත්තයන් වහන්සේට අම්මා වඳුන ගන්න බැරි වුණේ නැහනේ. අම්මා කියලා කෙනෙක් නැහැ මේ බොරුවක් නේ. ඒ නිසා අදින් පස්සේ මං අම්මා කියලා කෙනෙක් ගැන අදහස් කරන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. අඳුනගත්තා. හැබැයි තෘෂ්ණාමාන දිට්ටිසාගතෝ ප්‍රපංචකරණයක් තිබෙන්නේ. ආ එහෙමනම් මේ අඳුනගන්න මට්ටමට අපිට මුකුත් කරන්න බෑ. හැබැයි අඳුනගන්න මට්ටම කුමක්ද? විපාකයක්. තේ විපාකයක් නම් ගේවල ඉවර කරනවා මිසක් කරන්න දෙයක් නැහැ. විපාකයකට පුළුවන් ද අනාගත පපේ හදන්න? බෑනේ. විපාකය කියන්නේ පරණ කර්මයෙන් සකස් වෙච්ච එකනේ. ඒකට කොහෙද අනාගත බව? ඒකනේ මේ වළඳමින් ඉන්නේ. ඒකනේ. එහෙනම් මේ අඳුනගන්න මට්ටමට අනාගත භවයේ හදන්න නම් කොහොමද එන්න ඕන? ප්‍රපංචෙද එන්න ඕන. අඳුනගන්නකොට මම මගේ ආත්මී කියන gati එන්න ඕන. අඳුනගන්න එක ඇතුලේ තෘෂ්ණා සහගත, මාන සහගත, දිට්ටි සහගතකම එන්න ඕන. තණ්හා මාන දිට්ටිකම ආවොත් අඳුනගන්නකොට ඒ අඳුනාගත් එක සම්බන්ධ අනාගත භවයේ හැදෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අඳුනගන්න එක කමන්නේ. අඳුනගන්න වෙනවා. දැන් මේ අඳුනගත්තේකට අපිට කරන්න දෙයක් නැහැ. මේ විදිහට අමනාප සහගත වුණත් අඳුනගන්න වෙලා තියෙන පරණ විපාකයක් නෙමේ මේක. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? අනාගතයේ ආයෙත් භවයේ හැදෙන්නේ වර්තමානයේ අඳුනගන්නකොට තණ්හාමාන දිට්ටි සහගත ගතියාවොත් විතරයි. මම මගේ ආත්මී කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අඳුනගන්නකොට ඒ අඳුනාගන්න දේවල් සම්බන්ධ මම මගේ ආත්මී කියලා ගතියාවොත් විතරයි කෙලෙස් හැදෙන්නේ. අන්න දැන් කාරණා දෙකක් දන්නවා.
අඳුනගන්න මට්ටම ඇතුළේ සංවරය මොකක්ද කියලා දන්නවා. අතීත අනාගත යනු හැසිරෙන්නේ නැතුව ඉන්න එක. අඳුනාගන්න එක ඇතුළේ පවතින කෙලෙස් විතර්කයක් දැන් දන්නවා. මොකද විතර්කේ තෘෂ්ණාමාන දිට්ටි සාගතකම. ඒතර අඳුනාගන්න එකද ප්‍රශ්නේ, තෘෂ්ණාමාන දිට්ටි සාගතකමද ප්‍රශ්නේ? තෘෂ්ණාමාන දිට්ටි සාගතකම අඳුනාගන්න එක නවත්තන්න එපා, රූප බලන එක නවත්තන්න එපා, ශබ්ද අහන එක නවත්තන්න එපා. ශබ්ද අහනකොට ඇහෙන ශබ්දේ අනුව අතීත අනාගත හැසිරෙන්න එපා. ඒක සම සංවරය. රූප නොබලා ඉන්න එක සංවරය නෙමෙයි. රූපය අනුව අතීතයට හැසිරෙන්න, අනාගතයට හැසිරෙන්න එපා. අනාගතේ දැක රූප අනුව අඳුනගන්න එපා. අඳුනාගත්ත දේවල් අනුව නිමිත්තක් ග්‍රාහී වෙන්නත් එපා. අනාගතේ අඳුනගන්න ඉන්නව, අඳුනාගන්න ඉන්න රූප සම්බන්ධව නිමිත්තක් ග්‍රාහීව උපකල්පන හදන්නත් එපා. සංවරය. ඊට පස්සේ දෙවෙනි එක තමයි අඳුනා ගැනීම සම්බන්ධව කෙලෙස් විතර්කය කඩන එක. අඳුනගත් එක ප්‍රශ්නේ නෙමෙයිනේ. අඳුනා ගැනීම මතුවෙන්නේ ඇයි ප්‍රශ්නේ වෙන්නේ නැත්තේ? අඳුනා ගැනීමේ මට්ටම තමන්ගේ සිත තුළ සංජානන ක්‍රියාවලිය අඳුන ගන්න මට්ටම ඉන්නේ ඕගලන්ට ඕන විදිහට නෙමෙයි. ඒක පරණ හේතුඵල ධමයෙන් හැදිලා තියෙන පරණ කර්මී විපාකේ. සංජානනයේ වනාහි විපාක ස්කන්ධය. ඒක එනම් දැන් ආය අනාගතයේ කර්ම රැස් වෙන්නේ කොහොමද? කර්ම රැස් වෙන්නේ තෘෂ්ණාමාන දිට්ටි සාගත කම આવුත්, මම මගේ ආත්මය කියන ගතිය අඳුන ගන්න තැන මිශ්‍ර වුණොත්. එළියේ රූපය අඳුන ගන්න එක ගැටලුවක් නෙමෙයි, ඒ රූපය මගේ දරුව කියලා අඳුන ගන්න එකයි ප්‍රශ්නය. එළියේ මේ શબ્දයේ කිසි ප්‍රශ්නයක් නැහැ, ඔය ඇහෙන්නේ මගේ දරුවගේ කටහඬ කියලා අඳුන ගන්න එකයි ප්‍රශ්නේ. එළියේ කිසිම શબ્දයක ප්‍රශ්නයක් නැහැ, શબ્ද අඳුන ගන්න එක ප්‍රශ්නයක් නැහැ, ඔය මට බනිනවා කියලා අඳුන ගන්න එකයි ප්‍රශ්නේ. අන්න මම මගේ ආත්මය කියන ගතිය ඉස්මතු වුණොත් අඳුන ගන්න තැන, එතකොට අනාගත භවයට කර්ම රැස් වෙනවා. අන්න ඔහොමයි භවය හැදෙන්නේ. ඕන දැන් තේරුණාද කර්මයේ විපාකය කියන්නේ මොකද්ද කියලා? විපාකය කියන්නේ අඳුන ගන්න එක. කර්මී කියන්නේ අඳුන ගන්න එක ඇතුළේ තෘෂ්ණාමාන දිට්ටි සහගතකම්. දැන් මෙතන මේ කර්මයයි කර්මඵලය ගැනත් අහලා තිනු. බලන්න කර්මඵලයේ ගැඹුර. කර්මඵලය මොකද්ද? කර්මඵලය තමයි අඳුනගන්න එක. මනාප විදියට අඳුනගත්තත්, තමනාප විදියට අඳුනගත්තත් හිත මැදහත්තු තියාගන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් කර්මය මොකද්ද? අඳුනගන්න එක ඇතුලේ තණ්හා මාන දිට්ටි සාගත වෙන එක. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අඳුනගන්න ඕනේ. කරවිල කනකොට මම කරවිල කන්න කැමති නෑනේ කියලා අඳුනගන්න එක. මම කන්න කැමති නෑ කියලා දකින හැකියාවේ දකිනකම ඇතුලේ පවතින්නේ නැවත නැවත කර්ම රැස් වෙන මට්ටම. ඇයි අර ගැටුමක් ඇති වෙනවනේ, අමනාපකමක්. එතකොට දැන් යම් වෙලාවක මේ කවුරු හරි කෙනෙක් සනීපිට වර්ණනා කරනවා. බලන්න ඒක ඇතුළෙත් භවය හැදින්නේ. හොඳට වර්ණනා කරනකොට අඳුන ගන්නවා. අනේ මං ගැන නියෝ හොඳ කියන්නේ, මං ගැන හොඳ කියනවා කියලා දකින්න එක ඇතුළේ ඒක කෙනෙක් හිතන්නේ ඒක භවයේ අමාරු වටන එකක් කියලා. පින්නත්නි මම අනේ මම ගැන අයෝ හොඳ කියන්නේ කියලා දකින්නකොට හොඳ කියන්නේ මම ගැන, හොඳ කියන කෙනෙක් එළි ඉන්නවා, ඔය හොඳ කියන එකට යටත් මමත් ඉන්නවා මේ පැත්තේ කියලා අර මම ආයනයක් එනවා නේද? අන්න ඒක ඇතුළේ තමයි අනාගත භවය හැදෙන්නේ. එහෙනම් භවය කියන අඳුන ගන්න මට්ටම නෙමෙයි. අද අපිට අඳුන ගන්න මට්ටම ඇතුළේ උපේක්ෂාවක් නැහැනේ. රහතන් වහන්සේට මේක තියෙන්නේ. අඳුන ගන්න මට්ටම ඇතුළේ තෘෂ්ණාමාන දිට්ටි සාගතකමක් එනවා, මනාපමනාපකම ඇතුළේ අපිට. එක්ක මම බැනුම් අහනවා කියලා හිතෙනවා, එක්ක මම වර්ණනා අහනවා කියලා හිතෙනවා. ඔය දෙකම ඇතුළේ භවය හැදෙනවා. වර්ණනාව නම් හොඳයි, බැනුම් නම් එපා කියලා ඔගොල්ලෝ දද හිතාන හිටියට ඔය දෙකම භවයට ඇදගෙන යන්නේ. සුගතියට දුගතියට ඇදගෙන යන්නේ. ඔන්න ඔය විදියට පින්වත්නි මේ අඳුනා ගැනීම ඇතුලේ කෙලෙස් විතර්කය අඳුන ගන්න ඕන දෙක. තුන්වෙනි එක අඳුනා ගැනීමේ මට්ටම පදනම් කරගෙන පින්වත්නි බොජ්ජංග ධර්ම ටික වැඩෙන්න ඕන. ඒක තමයි තුන්වෙනි එක. අඳුනා ගැනීම පදනම් කරගෙන බොජ්ජංග ධර්ම ටික වැඩෙන්න ඕන. තමන් මේ විදියට යාතුල අර මේ පින්වත්නි අර පුද්ගලයා තුල ඇති වුණානේ මේ තස්ස සංවරම් පටිපජ්ජති රක්කති මනින්ද්‍රියං කියලා එකක්. අර අතීතේ අනාගතේ අඳුනගත්ත දේවල් අනුව හිත හැසිරෙන්නේ සංවරයාවනේ. ඒ සංවරේ එනකොටම යාට අර වර්තමානයේ අඳුන ගන්නකොටම යාට පේනවා. ඒ අඳුනා ගැනීම ඇතුලේ තණ්හාමාන දිට්ඨිසගත ගති කඩන්න ඕනේ. ඒ විදිහට අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීම කියන එක ඇති වෙලා නැති වෙලා යනවා හිත තුල. අපි එක දිගට අඳුන ගන්න බෑනේ. ඔය විදිහට සිත දිහා බලා ඉන්නකොට තේරෙනවා දැන් මේ කියන වචනෙට අනුගොළු දැන් අඳුන ගන්නවා.
කලින් අහපෝකෝම සිතේ නිරුද්ධයි. ආයෙත් නිමිත්තානුසාරව කල්පනා කරන්න පුළුවන්. ඔය හඳුරු බණ පටන් ගන්නකොට මොනවද කිව්වේ? කල්පනා කරලා බලන්න පුළුවන්. අඳුනා ගන්න මට්ටම කියන එක ඇතුලේ තමා තුළ හටගන්න නිමිත්තක් නිමිති අනුනිමිති අඳුනා ගැනීම නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් අඳුනා ගැනීම කියන එක සිත තුළ හටගන්න එකක්, සිත ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා දකින්න හැකියාව සති සම්බොජ්ජංගේ. අඳුනා ගැනීමම දුකක්ද සැපක්ද? දුකක් නේ පින්වත්නි. අඳුනගත්ත තැන අපේ මේ ලාමක සිත බැඳෙනවනේ. අඳුනගත්ත තැන බැඳෙනවනේ. එයා අඳිනවගත්ත එක සනිපෙත්ත ස්කන්ධ දුකක් කියලානේ බුදුරජාණන් සුවදාලේ. අඳුනා ගැනීම දුකක්. අඳුනගන්නේ කොහොමද? දුකේ සමුදේ මොකද්ද? ස්පර්ශේ. එක්ක පේන මට්ටමේ අඳුන ගන්න පුළුවන්, එක්ක ඇහෙන මට්ටමේ අඳුන ගන්න පුළුවන්, එක්ක දැනෙන මට්ටමේ අඳුන ගන්න පුළුවන්, එක්ක හිතෙන මට්ටමේ. එච්චරයිනේ. ඇහෙන මට්ටමේ කියන මොකද්ද? ස්පර්ශේ. පේන මට්ටම ස්පර්ශේ. පේන ස්පර්ශේනේ, පේන මට්ටමේ ස්පර්ශේදීනේ. පේන මට්ටමට ස්පර්ශය කියලා ධර්මී කියන්නේ. එහෙනම් අඳුන ගැනීමට හේතුව මොකද්ද? ස්පර්ශය. පස්සපච්චය සංඥා කියලා ඔකට කියන්නේ. එතකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොටම සංඥා අඳුන ගන්න එක නිරුද්ධ වෙලා යනවා. ආයෙත් ඔන්නම් ඊ අඳුන ගත්තේම අද කල්පනා කරලා බලන්න පුළුවන්. ඒක ඒක එහෙම පුළුවන් කරන්න. ඒත් ස්පර්ශය නිසා මනෝ සම්පස්සෙන් ඒක වෙන්නේ. එන යම් තැනක අඳුනා ගැනීමක් තියනවාද? ඒක එන්නේ කුමකින්ද? ස්පර්ශයෙන්. ඒ ස්පර්ශය තමයි දුකේ සමුදය. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි දුකේ නිරෝධය. ඔන්න ඔය විදියට දකින්න කර කියන්නේ ධම්ම විජේ බොජ්ජංගේ. ඔය විදියට දකින්නකොට යාගේ ඔය හැකියාව මතු වෙන්න ගන්නවා. මේ හැකියාව මත ඒකතු වෙන්න ටික වීරියක් තියෙන්න ඕනේ. නැත්නම් සුපුරුදු විදියට අතීතේටත් අනාගතේටත් අඳුනගත්ත දේවල් සහ අනුදනවා ගන්න ඉන්න දේවල් අනුව හිත පවතිනවා. මේකට වීරියක් ඕනේ. ඒකට වීරිය සම්බොජ්ජංගේ කියන මේ විදියට අඳුන ගන්නකොට දුක අඩු වෙන්න ගන්නවා. හිත දුක අඩු වෙන්න ප්‍රීතියක් උපදිනවා. ප්‍රීති සම්බොජ්ජංගේ. ඒක මේ කයටත් දැනෙන්න ගන්නවා. පස්සද්ධි සම්බොජ්ජංගේ. වර්තමානයේ අඳුන ගන්නත තැනම සිහිය පිහිටන්න ගන්නවා. අතීතයට අනාගතයට හිත හිසිරෙන්නේ නැතුව. සමාධි සම්බොජ්ජංගේ. එතකොට අඳුනා ගැනීම සම්බන්ධව සිත මැදහත් වෙනවා. උපේක්ඛා බොජ්ජංගේ. එතකොට බොජ්ජංග වැඩෙනකොට යා අනිවාර්යෙන් සෝවන් වෙන්න ඕනේ. එතකොට වචන තුනයි අපි බලන්න. එක අඳුනා ගැනීම කියන වචනේ ඇසුරු කරගෙන වචන තුනයි අපි හැදුවේ. ඒ වචන තුනෙන් අපි බොජ්ජංගම පුරවලා අවබෝධය කරා යන රටාව මතු කරගත්තා. හොඳයි, මේ හෝරාවක කාලයක් ධර්මශ්‍රවණමය කුසලය ඔය ඇත්ත හැම දිනාටම මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ ගෞතම බුදුසසුනේදීම කර්මයත් කර්මඵලයත් අවබෝධ කරගෙන නැවත කර්ම සකස් නොවන ආකාරයටම භවයේ නිරුද්ධ කිරීම පිණිස මේ කුසල් උපකාර වේවා. දායකත්වය නිමල් ගුණරත්න මහත්මා කටුබැද්ද පදිංචි. නිමල් ගුණරත්න මහත්මාත් මල්කාන්ති ගුණරත්න මහත්මිය ප්‍රධාන පින්වත් පිරිසයි අද මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කොට තිබෙන්නේ. ඒ පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට නිමල් ගුණරත්න මහත්මාටත් මල්කාන්ති ගුණරත්න මහත්මිය ප්‍රධාන මෙතනට සම්බන්ධ වුණු පින්තුන් හැම දිනාටම මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. නිමල් ගුණරත්න මහතා සහ මල්කාන්ති ගුණරත්න මහත්මිය යන දෙපළගේ 2024 ජූලි මාසේ 6 වන දිනට යෙදෙන විවාහ සංවත්සරයේ වෙනුවෙන් මේ පින්තුන් ආශිර්වාදාත්මක ධර්ම දානමය පින්කමක් හැටියටයි තමන්ගේ ඥාතිවරු ඇතුළු හැම දිනාම එකතු කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ දෙපළට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ජීවිත අවබෝධය, ධර්ම අවබෝධය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම බොහොම සමානව දියුණු කරගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේදීම වහ වහා අවබෝධය කරා යන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මල්ලිකා මහත්මියගේ සහ මල්කාන්ති මහත්මියගේ මෑණියන් වන රත්මලානී පදිංචිව සිට 1995 ජූලි මාසේ 7 දින පරලෝසපත් වුණු විමලා බොතේජෝ මෑණියන්ටත්, පියාණන් වන 1982 වසරේ පරලෝසපත් වුණු ඔලිවර් බොතේජෝ පියතුමන්ටත් අනුමෝදනා වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. හැම දිනාටම සසර දුක් ගෙවාලමන උතුම් නිවන් පිණසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි දායකත්වයේ දරුවාගේ දමිත් පුතණුවන්ටත්,
ලිලියානා දියණියටත් සඳුනි දියණියට නාලක පුතණුවන් ඇතුළු සියලුම දෙනාට බුද්ධාදී රත්නත්‍රේ ආශිර්වාදයේ තුලින් ධර්ම කටයුතු සරුවක් ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නටත් සියලු ආකාරයෙන් කටයුතු යහපත් ලෙස සිදු කරගන්නටත් අවකාශය සැරසේවා. හැම දිනාටම වහවහා ධර්මාවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. නිමල් ගුණරත්න මහත්මයාගේ පරලෝ සැපත් දෙමව්පියන් වන මහනුවර පදිංචිව සිටි පේද්‍රික් ගුණරත්න පියතුමන්ටත් සෝමාවතී ගුණරත්න මෑණියන් ඇතුළු දෙපාර්සවගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. සියලුම අයගේ භවගාමී ජීවිත සුගතිගාමී කරගන්ට මේ දේශනාමය කුසල් හේතුපකාර වේවා කියලා පියාදිෂ්ඨාන කරනවා. ධර්මශ්‍රවණේ කරා පැමිණුණු නිමල් ගුණරත්න මහත්මයාටත් මල්කාන්ති ගුණරත්න මහත්මිය ඇතුළු මෙතනට සම්බන්ධ වුණු පින්තුන් සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් මේ ගෞතම බුදුසසුනේදීම මගඵල නිවන් අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ ධර්මදානමය කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් මේ ප්‍රඥානාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන හැම දෙනා වහන්සේටමත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ